ඡේදයක් නාම පද වලට ඡේදයක් දුන්න මතකයි නේද මෙන්න මේක අපේ ගෙදර කියන එක ඔය අසාලි වීම මම මේ ඡේදෙන් වාක්‍ය තුනක් දෙන්නම් වාක්‍ය තුනක් චුට්ටක් නැවත බලන්න හොඳයි එහෙනම් අපි ලියන්න සූදානම් වෙන්න ගොඩාක් දිග වාක්‍ය දෙන්න නැහැ. තාම කෙටි වාක්‍ය තමයි ඔයාලට දෙන්නේ. හරි පළමු වාක්‍ය ලියන්න පුතා. සිංහල පොතේ බලන්න එපා එක. හොඳයි එහෙනම් අපි ලියමු පළමු වාක්‍ය. හනික අවදිවන අම්මා හුස්සියට යයි. හනිකට අවදිවන අම්මා හුස්සියට යයි. ඔව් අසාලි වීම ලියන්න පුතා. හනිකට අවදිවන අම්මා හුස්සියට යයි. නිවැරදිව පද බෙදන්නයි ඕන. හොඳද? අකුරු ලේසි අක්ෂර විඤ්ඤාසය වල ලේසියෙන්ම හදාගන්න පුළුවන්. නිවැරදිව පද බෙදීම නැවතීමේ තිත ඒව තමයි බලන්නේ. හනිකට අවදිවන අම්මා කුස්සියට යයි. හනිකට අවදිවන අම්මා කුස්සියට යයි. හොඳයි මෙන්න දෙවන වාක්‍ය ලියන්න. මල් පැලවලට වතුර දමයි. මල් පැලවලට වතුර දමයි. සර් අයි කියන්නකො මල් පැලවලට වතුර දමයි. මල් පැලවලට වතුර දමයි. දෙවනි එක තමයි. මල් පැලවලට වතුර දමයි. මෙන්න මෙන්න තුන්වෙනි වාක්‍ය. අත්තම්මා ගේට්ටුව ළඟට යයි. අත්තම්මා ගේට්ටුව ළඟට යයි. තුන්වෙනි එක තමයි. අත්තම්මා ගේට්ටුව
හනිකට අවදිවන අම්මා කුස්සියට යයි. හනිකට අවදිවන අම්මා කුස්සියට යයි. හරි දෙවැනි එක මල් පැලවලට වතුර දමයි. මල් පැලවලට වතුර දමයි. තුන අත්තම්මා ගේට්ටුව ළඟට යයි. අත්තම්මා ගේට්ටුව ළඟට යයි. හොඳයි විරාම ලකුණු නිවැරදි පද බෙදීම අක්ෂර විඤ්ඤාසය අකුරු එකට එක ගෑවිලා නැති වෙන්න ඕන. නේද? වචන අතර පරතරය සමානව තියෙන්න ඕන. අකුරු එකට එක ගෑවිලා තිබෙන්න බෑ. නේද? ඒව තිබුණොත් වැරදි දානවා. හොඳයි. හරි. එහෙනම් අපි පළවෙනි එක ලියමු. නේද? හරි මම බෝඩ් එකේ ලියන්නම්. ඔයාලා පාට පැන්සලක් අරගෙන හරි වැරදි ලකුණු කරන්න. හරි. හනිකට අවදි වෙන අම්මා. හනිකට. හනිකට. අවදි වෙන. වචන දෙක අවදි වෙන අම්මා හනිකට අවදි වෙන අම්මා කුස්සියට යයි හනිකට අවදි වෙන අම්මා කුස්සියට යයි දෙවැනි එක මල් පැලවලට වතුර දමයි. මල් මෙතන මුදී පැලවලට කියනකොට පැලවලට වතුර දමයි. සපලවලට කියනකොට එක වචනයක්ද? ඔව්. පැලවලට. හරි නම් හරියට නෝනද? ඔව් හරියක් දාන. අවසානෙක අත්තම්මා ගේට්ටුව ළඟට යයි. සර් අද සිංහලයි ගණිතයයිද? ඔව් ඔව්. අත්තම්මා ගේට්ටුව ළඟට මෙතන මූර්ධජලා සංඥක ගයන් යයි. අත්තම්මා ගේට්ටුව ළඟට යයි.
Student tonight. Right. Oh, mate, photo එකක් එවන්න. හරි. තුනෙන් තුනට තරු දෙකක් දාමු. සර් තුනෙන් දෙක. තුනෙන් දෙකට එක තරුවක් දාමු අපි. සර් තුනෙන් තුනට දෙක. තරු දෙක. හරි මට ෆොටෝ එකක් එවන්න හොඳද? ෆොටෝ එකක් එවන්න හැමෝම. මම තවත් මේ හරිද වැරදිද කියලා බලන්නම්. මේ අනිත් වැඩත් එක්ක ඔක්කොම එකට එවන්න හොඳද? මේ තනි වෙන වෙනම එවන්න එපා. සර් එව්වා. ඔව්. ෆොටෝ එකක් දාන්න මට හරි. සර් දැන් එවුවට කමක් නැද්ද? හොඳයි අපි සිංහල පොත් ගන්නමු නේද පුතේ? සිංහල පොත් ගන්න. මේක හරි නේද? හැමෝම ලියාගත්තද? වැරදිව හදාගත්තද? ඔව්. ඔව් ලකුණු දාලා ගන්න. ෆොටෝ මොනවා හරි අඩුපාඩුවක් තිබුණොත් මම ඒක හදලා එවන්නම්. මේ මට ෆොටෝ එකක් එව්වට පස්සේ. හොඳද? රයිට්. එහෙනම් අපි සිංහල පාඩමට යමු. දැන් ඊ සතිය ඔයාලා පුතේ මතක ඇති අපි අලුත් පාඩමක් පටන් ගත්තා මේ නාම පද ගැන. නේද? ඉතින් දැන් ඔයාලා අඳුනනවා ද්‍රව්‍ය නාම පද අඳුනනවා. නේ? පුද්ගල නාම පද අඳුනනවා. ස්ථාන නාම පද. ස්ථාන නාම පද. සත්ව නාම පද දැන් ඔයාලා මේ නාම පද වර්ග හතර ගැන හොඳ අවබෝධයක් තියෙනවා. නේද? ඒක නිසා මේ ගැටලුවක් නැහැ අපිට ඊළඟ පාඩමට යන්න පුළුවන්. හරි. ඉතින් තවත් අපි නාම පද ගැන නේද පැවරුම් අපි ඉදිරියට කරමු. හරි. එහෙනම් මේ කියනවා කීයක්? ඔව් මේකත් මේ ඔව් කියන්න පුතේ. සර් දුම් හිඳ අල්ලගෙන පිළිතුරු සවා ගන්නගෙන ආයෙත් යන්න පුළුවන්ද? ඔව් ඔව් ඒක මම ගිය සතියේ කිව්වා නේද? හරි. සර් මගේ WhatsApp එක delete වුණා. ඒවා delete කළා. හොඳයි මට නැවත එවන්න ඒක හොඳේ. හරි. එවුවේ නැති ළමයි මට නැවත ඒ ටික එවන්න. හොඳයි මම දැන් ඡේදයක් පෙන්නනවා. නෑ මට ආයි එක දාන්න බෑ පුතේ. හොඳද? දැන් ඒක දාන්න අමාරුයි. ඔයා මේ වීඩියෝ එක බලන්න වීඩියෝ එක බලලා එතනින් හදාගන්න. හොඳද? YouTube එකේ මගේ වීඩියෝ එක බලලා හදාගන්න. හරි. එහෙනම් මේ ඡේදය බලන්න කියවන්න ඔයාලා. එමෙිට කියවමු අපි මේ ඡේදය. නිමල් ගේවත් Thank you.
කූඩයේ කහපාට වී තිබූ අඹ ගෙඩියක් ගෙන කුස්සියට දුව ගොස් ආච්චි අම්මාට දෙයි. ආච්චි අම්මා පිහියගෙන අඹ ගෙඩිය සෝදා කපා පිගානකට දමා නංගිට දෙයි. ආච්චි අම්මා අඹ ගස දෙසට එමින් පුතේ ගිරවුන්ට ලේනුන්ට කුරුල්ලන්ටත් අඹ ටිකක් ඉතුරු කරන්න යයි කියයි. අක්කාට ගවමක් මසමින් සිනිවල් ගේ අම්මා අඹ කූඩය ළඟට එන්නේ කඩදාසි මලු කිහිපයක් දරගෙනය. අඹ ගසේ අඹ ගඩු දවසට අසල්වැසියන්ට නෑදෑයන්ට අඹ වෙන් කිරීම නිමල්ගේ අම්මාගේ සිරිතය. අඹ කඩා අවසන් වූ පසු නිමල් ඉඳලගෙන අඹ ගසට අතුගා පිරිසිදු කරයි. අනතුරුව නිමල් සහ මලත් සෝදා අඹගෙඩි දෙකගෙන මිදුලේ වූ බකුමත වරි වූයේ අඹවල රස බැලීමේ අදහසිනි. හරි හොඳයි. දැන් සර් කියන එක අහගෙන ඉන්න. නිමල්ගේ වත්තේ අඹ ගසක් තිබේ. අඹ වාරයට අඹ කන්නට ලේන්නු කුරුල්ලෝ අඳුරෝ පැමිණෙති. අඹ පොකුරු සිඹිමින් එහා මෙහා යන ලේන්නු දුටු නිමල් අඹ පැහිලා ඇතියයි අනුමාන කරයි. නිමල් ඔහුගේ යහළුවා වන අමල් සමග කෙක්කගෙන අඹ කඩන්නට සැරසෙයි. ඒ දුටු සීයා අඹ එකතු කිරීමට කූඩයද රැගෙන අඹ ගස යටට පැමිණේ. බෝනික්කා නලවමින් සිටි නිමල්ගේ නංගි අඹ කඩනු දැක දුවගෙන එයි. කූඩයේ කහපාට වී තිබූ අඹ ගෙඩියක්ගෙන කුස්සියට දුව ගොස් ආච්චි අම්මාටද දෙයි. ආච්චි අම්මා පිහියගෙන අඹ ගෙඩිය සෝදා කපා පිඟානකට දමා නංගීට දෙයි. ආච්චි අම්මා අඹ ගස දෙස එමින් පුතේ ගිරවුන්ට ලේනුන්ට කුරුල්ලන්ටත් අඹ ටිකක් ඉතුරු කරන්න යයි කිය. අක්කාට ගවුමක් මසමින් සිටි නිමල්ගේ අම්මා අඹ කූඩේ ළඟට එන්නේ කඩදාසි මලු කිහිපයක්ද රැගෙන. අඹ ගසේ අඹ කැඩූ දවසට අසල්වැසියන්ට නෑදෑයන්ට අඹ වෙන් කිරීම නිමල්ගේ අම්මාගේ සිරිතය. අඹ කඩා අවසන් වූ පසු නිමල් ඉඳලගෙන අඹ ගස යට අතුගා පිරිසිදු කරයි. අනතුරුව නිමල් සහ අමල් අත්සෝදා අඹගෙඩි දෙකක් රැගෙන මිදුලේ වූ බංකුව මත වාඩි වූයේ අඹවල රස බැලීමේ අදහසිනි. හොඳයි, අඹ කන කතාවක් තියෙන්නේ නේද? ඉතින් හොඳ පුරුදු ටිකකුත් එතන තියෙනවා අපට දැනගන්න. මොකද මේ අඹ කඩනකොට නේද කොහොමද කඩන්න ඕන කියලා මේ එතන තියෙනවා නේද? හරි, දැන් අපට ඕන ඡේදයේ පුතේ මේ ඡේදයේ පුද්ගලයන්ගේ හා සතුන්ගේ නම් මුලින්ම තෝරන්න ඕන. පුද්ගලයන්ගේ සහ සතුන්ගේ නම්. ඔව් කුරුල්ලෝ. හරි, මම නැවත ඡේදයේ පෙන්නන්න. පුද්ගලයන්ගේ සහ මේ සතුන්ගේ නම් වේ මුලින්ම තෝරමු අපි. පුද්ගලයෝ සහ සතුන්ගේ නම් මේ තියෙන්නේ. හොඳයි, මට කියන්න පුද්ගලයන්ගේ සහ සතුන්ගේ නම්. හොඳයි පුතේ, දැන් මේ ටික තමයි මේ ටික තමයි ඇති ඇති දැන් ඒක ඇති
මේ ටික තමයි පුද්ගලයෝ සහ සත්තු නේද? පුද්ගලයන් සහ සත්තු. පුද්ගලයන් සහ සත්තු තමයි දැන් මේ ටිකෙන් පෙන්වන්නේ අපිට. මේ ඉරියඳපු ඒවා. ඉතින් මේ මේවා බලන්න මේ හැම පුද්ගලයෙකුටම සහ සතෙකුටම පණ තියෙනව නේද? නිමාලට පණ තියෙනවා. ලේනු කුරුල්ලෝ වඳුරෝනේ මේ හැම කෙනාටම පණ තියෙන මේ ඉරියඳපු පුද්ගලයන්ට සහ සතුන්ට. ඉතින් මේ නාමපද මේ පුද්ගල නාමපද සහ සත්ව නාමපද අපිට වෙන් කරගන්න පුළුවන් තවත් නාමපද වර්ගයකට. ඒ තමයි මොන නාමපද වර්ගයේද? පණ තිබෙන නාමපද. නැත්නම් අපි ඒවට කියනවා සත්ව නාම සහ පුද්ගල නාම. ඔව් වෙනම අපිට ගන්න පුළුවන් මොකද්ද? පණ තිබෙන නාමපද. නැත්නම් අපි ඒවට කියනවා ප්‍රාණවාචී නාමපද. ප්‍රාණවාචී නාමපද. පණ තිබෙනවා නම් ප්‍රාණවාචී නේද? ඕකේ තව පැත්තක් තියෙනවා අප්‍රාණවාචී නාමපද. ප්‍රාණවාචී. ඔව් ප්‍රාණවාචී සහ අප්‍රාණවාචී. දැන් මම ඉරියන්දේ අර ප්‍රාණවාචී නාමපද වලට. ඒ මොනවද ප්‍රාණවාචී නාමපද? පුද්ගලයෝ සහ සත්තු. පණ තියෙන දේවල්. පණ තියෙන දේවල්. හොඳයි පුතේ අප්‍රාණවාචී නාමපද කියන්නේ එහෙනම් මොනවද? අප්‍රාණවාචී. පණ නැති දේවල්. අර නාමපද වර්ග හතරෙන් වෙනම ගන්න පුළුවන්. ද්‍රව්‍ය නාම සහ පුද්ගල නාම. ද්‍රව්‍ය නාම සහ ස්ථාන නාම. ද්‍රව්‍ය නාම සහ ස්ථාන නාම. ඒවට පණක් නැහැනේ. පණ නැහැ. නේද? ඒ කියන්නේ සැලවෙන්නේ නැහැ කියන එක නේද? හිත මෙහෙට අපිට වගේ පණක් නැහැ. නේ? ඒකලා අපි කියන අප්‍රාණවාචී. හොඳයි. ඔන්න එහෙනම් අපි අද නාමපද වර්ග දෙකක් ඉගෙන ගත්තා. එකක් තමයි ප්‍රාණවාචී නාමපද, අනිත් එක තමයි අප්‍රාණවාචී නාමපද. හොඳයි. එහෙනම් අපි මාතෘකාව ලියමු. තරුවක් දාලා ප්‍රාණවාචී සහ අප්‍රාණවාචී නාමපද. කියන්න ඕනද? ඔව් මාතෘකාව ලියන්න. ප්‍රාණවාචී සහ අප්‍රාණවාචී. නාමපද. ප්‍රාණවාචී සහ අප්‍රාණවාචී නාමපද. හරි සර්. ප්‍රවෙන්දලි කියන ඉර ගන්න. මොනේද දෙකක් තියෙන්නේ? පැන්සලෝනි වගු ඇඳ ගන්න. මේ පැත්තේ ප්‍රාණවාචී, නාමපද. මේ පැත්තේ අප්‍රාණවාචී, නාමපද. රයිට්. මේ ප්‍රාණවාචී ඒවට අපිට ලියන්න පුළුවන් අර මම ඉරියඳපුවා නේද? අලේනු
Giraw. Okurullo. Amma. Sir, pantiye garamu. Amma. Hi. Sir, pantiye garamu. මේ පැත්තේ ලියන්න පුළුවන් අපට මොනවද? මම පොඩ්ඩක් කියටද? අම්බ 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 කූඩය කූඩය හොඳයි මම මේ මේක පෙන්වන්නම් ඔයාලට ඡේදය. Sir, ඡේදය ලවන්නද කියන්න ඕනද? නෑ නෑ නෑ. ඡේදය අපි යටින් ලියාගනිමු පස්සේ හොඳේ. කවුද මේ පන්ති ඉවර වෙන වෙලාවක් අහන්නේ මේ පටන් ගන්නත් කලින්? ඉන්න බෑනවා යනවා යන්න. ඔච්චර තදියමක් තියනවද මේ පන්තිරේ? හරි මෙන්න මම පුතේ ඡේදය පෙන්නනවා. සෝගින් හොයලා වගේ ලියන්න ඕනද? ඔව් ඔව්. රයිට් මම දැන් ප්‍රාණවාචීවල මම ඉරි ඇඳලි පුතා. ඒක නිසා මම අප්‍රාණවාචීවට ඉරි ඇඳගෙන යන්නම්. අනේ රවුම් කරමු අපිනේ. අප්‍රාණවාචීව රවුම් කරමු. අම්බ ඔන්න දැන් ඔයාලට මෙතනින් හොයලා ගන්න පුළුවන්. ගස. මම ඔක්කොම රවුම් කරන්නේ නැහැ. මම ටිකයි රවුම් කරන්නේ. කවුම. පොකුරු. කෙක්ක. 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 කූඩය ගස කවුම බෝනික්කා කඩදාසි කොළ කඩදාසි කොළ හරි ඒව හරි පිහිය නේද පිංගානකට හරි ඔන්න මන් ටිකක් රවුම් කරා පිංගානකට නෙවෙයි පුතේ පිංගාන පිංගාන එක හදලා ගන්න ඕන හොඳේ පිංගානකට කියලා ලියන්න එපා දැන් මේ නංගි කියන එක අපි ඉගෙනලා නංගිට කියලානේ නංගි නංගි වෙන්න ඕන ප්‍රාණවාචී මොකද නංගිට නෙමෙයි දැන් මෙතන ගිරවුන් කියලා ලියන්න එපා ඔයාලා මේ ඔයාලා ඉගෙනදේ ගිරව් 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 ලේනු අම්මේ වතුර ටික සර් ඔය ටික දැන් ලිය හොයලා ලියන්න ඕන ඕ ඕ ඕ දැන් හොයලා ලියන්න ඕන Harisa.
ඉවරයි සර්. හරි සර්. ගස යට කියන්න පුතේ නෑ මම මේ මෙතන මේ ගස කියන එක වෙනම ගත්තා ගස යට කියන එක වෙනම ගත්තා ගස කියන්නේ ගස යට කියන්නේ ස්ථානයක් නේද මේක දෙකක් පැහැදිලිද එතකොට දෙකම ලියන්න පුළුවන් දෙකම ලියන්න පුළුවන් හරිනේ මේ මෙතන ගස කියලා තියෙනවනේ මම එකත් රවුම් කරලා තියෙන්නේ මෙතන ගස යටත් රවුම් කරලා තියෙන්නේ හරි ඉවරයි අක්කුවේ යට වහන්න ඕන හොඳේ අර දැන් වගු ඇඳීම ඔයාලා ඉගෙනගෙන තියෙන්නේ වගුවේ යට වහලා දාන්න ඕන ඉලක්ක ඇඳලා හොඳද ඒක ඇරලා තියන්න බෑ ඕනවට වඩා දිගට තියෙන්නත් බෑ හිස් වගුවේ හිස් තිබෙන්න බෑ අවසාන වචන ගාවින්ම වහලා දාන්න හරි කොකටත් මම මේක ඡේදය ඔයාලට WhatsApp එකට දානවා හරි හරි දැන් චූටක් අහගන්න පුතේ එතකොට හරි මම WhatsApp එකට දානවා හරිද දැම්මට පස්සේ ඔයාලා මේ වගේ වැඩක් කරන්න ඡේදය ටිකක් ලස්සන අකුරෙන් ලියන්න හරිද ලස්සන අකුරෙන් ලියලා ඊට පස්සේ කියවන්න හොඳට කියවලා ප්‍රාණවාචී නාමපද හොයලා යටින් ඉරක් අඳින්න අර මම කරා වගේ අප්‍රාණවාචී නාමපද සොයලා කොටුවක් අඳින නැත්නම් ප්‍රාණවාචී නාමපද රවුම් කරමු අප්‍රාණවාචී නාමපද කොටු කරමු නේද ඒක හොඳයිනේ පාට පැන්සල් වලින් ඕනේ වැඩේ කරන්න රයිට් එහෙනම් ඡේදය මම එව්වට පස්සේ වැඩේ කරන්න සිංහල වලට ඒ වගේම ඔයාලා දන්න මොකද්ද සර් කිව්වේ මේ පැවරුම් ටික WhatsApp එකට එවන්නකෝ පැවරුම් ටික මම WhatsApp එකට මේ දැම්මම දාන්නම් හොඳේ දැම්ම දාන්න එපා අවසානෙට දාන්න හොඳේ වැඩේ මේ